දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විසින් අපේ ජනබල පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට කළ පැමිණිල්ල ඊයේ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී විභාගයට ගනු ලැබුවා. අනතුරුව ඊයේ පස්වරුවේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සදහම්සවන විහාරස්ථානයට කොළඹ දිසා භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණි නමුත් එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැහැ. එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රතන හිමියන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ අද දිනේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණීමට උන්වහන්සේ එකඟ වී තිබුණා. නමුත් අද පෙරවරු 9ට පමණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අතර රතන හිමියන් එම අවස්ථාවට පැමිණ තිබුණේ නැහැ. කරුණ විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටතට පැමිණි වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කළේ රතන හිමි විසින් විමර්ශන නිලධාරියාට දුරකථන ඇමතුමක් ලබා දී පස්වරුවේ ප්‍රකාශයක් ලබා දෙන බව පවසා ඇති බවයි. මේ පාර්ශ්වයටත් අතුලිර රතනහාමුදුරු ඇතුළු ඒ පාර්ශ්වයටත් පොලිසියට පැමිණෙන්න කියලා අපට දැනුම් දීලා තිබුණා. ඒ දැනුම් දීම අනුව අපි මේ ස්ථානයට ආවා. නමුත් අතුලිර රතනහාමුදුරු අදාළ විමර්ශන නිලධාරියට ප්‍රකාශ කරලා තිබුණා අද මේ වෙලාවට එන්න බෑ. ඒ නිසා මම සවස 4ට එන බව. උන්වහන්සේ කිසි විලාක කියන්නේ නැහැ, පැහැර ගත්තේ නැහැ කියන්නේත් නැහැ, පැහැර ගත්ත කියන්නේත් නැහැ. අපි චෝදනා කරනවා සාක්ෂි කරුණු සහිතව උන්වහන්සේ මේ පැහැර ගැනීම සිද්ධ කළා කියලා. මග අරින්නේ මම හිතන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා කල් මරන්න. ඒ කල් මැරීමෙන් බලාපොරොත්තු යම් කිසි මැතිවරණ කොමසාරිස්වරයත් එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරලා තියෙනවා. උන්වහන්සේ උත්සාහ කරනවා යම් යම් බලයන් පාවිච්චි කරලා යම් යම් සම්බන්ධතාවයන් පාවිච්චි කරලා මේ മന്ത്രി ධුරේ පැහැර ගන්න. මම හිතන්නේ මේ සැලසුමේ කොරසක් හිට තමයි තව දුරටත් හංගගෙන ඉන්නේ. ඒ අනුව රතන හිමියන්ගේ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා අද පස්වරු 4ට පමණ කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සදහම්සවන විහාරස්ථානයට පැමිණියා. අද දිනේත් රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිටියේ නැහැ. හතරාමාට කිව්වා, හයට කිව්වා, දැන් අන්තිමටම කිව්වා එන්න ප්‍රමාදයි කියලා. හතරට උන්වහන්සේ සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න. තැන තව ටිකකින් කියනවා. කොතනම තැන කිව්වේ නැහැ. මේ අතර අපේ ජනබල පක්ෂයේ නියෝජිතින් පිරිසක් අද මහනුවරදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේක සඳහන් කළාම තිබෙන අපේ ඥානසර හාමුදුරුවෝ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවමු. මේ දිහට තමයි මේ අපි බෙදව පත්‍රිකාවේ තිබෙන්නේ. ඊළඟට රතන හාමුදුරුවෝ කියනවා ඇතම් පිරිසක් කැමති මාව පාර්ලිමේන්තුවට යවන්න කියලා. රතන හාමුදුරුවෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි ඔබ වහන්සේ වෙනුවෙන් නෙමෙයි මේක ඡන්දයක්වත් වැටුනේ. ඉතින් මිනිස්සු දැනුවත් කරන්න යනකොට මිනිස්සු මොකද්ද කිව්වේ? අයියෝ රතන හාමුදුරුවෝ මෙතන ඉන්නවද? රතන හාමුදුරුවෝ කොහොමද විශ්වාස කරන්නේ? රතන හාමුදුරුවන්ට කවුද ඡන්ද දෙන්නේ? රතන හාමුදුරුවෝ නිසා තමයි මේ මීට වඩා ලැබෙන්න තිබ්බ ඡන්ද ඥානසර හාමුදුරුවන්ට අහිමි වුනේ. අද මේක වටා කුමන්ත්‍රණයක් තිබෙනවා. දැන් කවුද යවන්නේ කියන තීන්දුව තාම දීලා නැහැ මැතිවරණ කොමසාරිස්. රතනහාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවන්ට මේ ආසනය ලබා නොදීම තුළ ඉතාමත්ම පැහැදිලි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම විශේෂයෙන්ම මේක රතනහාමුදුරුවන්ගේ විශේෂයෙන්ම මේක කුමන්ත්‍රණයක්. එතකොට මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන එකේ මෙච්චර දවස් ගාණක් මේ හාමුදුරුවන්ට හැංගිලා ඉන්න විදිහක් නැහැ. මේ අතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව වයඹ පළාත් සංඝ සභාවේ නාහිමිවරුන් අදහස් පළ කළා. අරාස්ගිරි මහා විහාරයට දෝෂාරෝපණය කරලා එළවපු භික්ෂුන් වහන්සේ නමක් තමයි ওই තැන් තැන්වල පැනලා කෑ ගහන්නේ. අවුරුදු 15ක් පාර්ලිමේන්තුවට හාරු කෙනෙක් තමයි තවත් අවුරුද්දක් ඉල්ලන්නේ. මම නම් ඇත්ත වශයෙන් භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉතින් මේ නම්බුව නැති කර ගන්නට කැපෙන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ මොකද්ද? භික්ෂුත්වයේ වටිනාකම හැල්ලු කළා. රට වැඩ කරන්න අපේ ජාතිය දේශේ මහෞභිම වෙනුවෙන් කැපෙන්න පාර්ලිමේන්තුවට යන්න ඕනේ නැහැ භික්ෂුන් වහන්සේලා. මන්ත්‍රීවරු වෙන්න ඕනේ නැහැ. බොහොම තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.